සමලිංග කැසුර සඳහා යොමු වන පුද්ගලින් ඉලක්ක කරමින් ක්‍රියාත්මක වූ මුදල් කොල්ල කෑමේ ජාවාරමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් මොරටුව පොලිස් ස්ථානයට ලැබී තිබුණා. රාජපුර පංචබල දීවැඩියා චූර්ණය ජීවිතය ප්‍රබෝධමත් කරවයි. යුද හමුදාවේ ඊළ නිලයක් දරන නිලධාරියෙක් විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබු අතර එයසේ පරීක්ෂණ ආරම්භ කළ පොලිසියට එහි සුළුමුණ සොයා ගැනීමට හැකි වුණා. ඒ අනුව අදල් යුද හමුදා නිලධාරිවරයා ජංගම දුරකථන යෙදුමක් කරලා ලබාගත් තොරතුරු ඔස්සේ සමලිංගික ඇසුරක් සඳහා මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ පිරි නිවසකට ගොස් තිබූ බවයි හෙළිබුණේ. අවුරුදු 16ක් පමණ වයසැති දරුවෙක් එහිදී ඔහු නිවස තුළට කැඳවාගෙන ගොස් තිබූ අතර මද වේලාවකින් එම ස්ථානයට පැමිණි පුද්ගලයෙක් නිවස තුළ සිදුවන්නේ කුමක්දයි විමසා තවත් පිරිසක් එම ස්ථානයට ගෙන්වාගෙන ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්. අදාළ පුද්ගලයා තමන්ව හඳුන්වා දී ඇත්තේ 16 වසරේ දරුවාගේ සොහොයුරෙකු බවයි. ඔවුන් අදාළ යුද හමුදා නිලධාරිවරයාට පහර දී ඔහුගේ නිර්වත් දර්ශනද ජංගම දුරකථනයකින් රූගත කර තිබෙනවා. එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරන බවට අදාළ යුද හමුදා නිලධාරිවරයා බියවද්දා ඔහුගේ බැංකු කාඩ්පතගෙන රුපියල් ලක්ෂ 2ක මුදලක්ද ඔවුන් ලබාගෙන තිබෙනවා. එම මුදල් බෙදාගත් ඔවුන් යුද හමුදා නිලධාරියා මුදාහැර තිබූ අතර සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගනිමින් ඔහු මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබුණේ නැහැ. නමුත් ඔවුන් යළියලෙත් එම හමුදා නිලධාරියාට දුරකථන මුතුම් ලබා දී මුදල් ඉල්ලා ඇත්තේ තමන් සන්තක ඇති දර්ශන සමාජ මාධ්‍ය වෙත උදාහරණ බව තර්ජනය කරමින්. යුද හමුදා නිලධාරිවරයා මෙම පැමිණිල්ල මොරටුව පොලිස් ස්ථානයට යොමු කර තිබුණේ ඉන්නනතුරුවයි. පසුව ක්‍රියාත්මක වූ පොලිසිය මෙම ජාවාරමට සම්බන්ධ තරුණියක් ඇතුළු 8 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ ඔවුන් අවුරුදු 20ට අඩු වයසේ පසුවනන් බවයි. ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකථන කිහිපයක්ද පොලිස් බහරට ගත් අතර විවිධ පුද්ගලින් බියවද්දා ලබාගත් බවට සැක කරන මුදල්ද ඔවුන් සත්තකයේ තිබී සොයා ගත්තා. 60,000යි 15,000යි ආයි 15,000යි අත්අඩංගුවට ගත් ඔවුන් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීමේ හේතුවෙන් අවවාද කර රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර අපමත මුදාහැරීමට අධිකරණය පියවර ගෙන තිබෙනවා.